මේ ලෝකේ තියෙන හැම දෙයක් ගැනම අපිට දැනුවත් වෙන්න පුළුවන් නම් හොඳයි කියලා හිතුවට අපිට හැබැයි එහෙම කරන්න බෑ. හැබැයි අපිට අපේ ජීවිතයේ එදිනෙදා ඕනේ කරන දේවල් ගැන සාමාන්‍ය හෝ දැනීමක් තියෙන එක කොච්චර වටිනවද නේද? ඒ නිසා අපිට පුළුවන් එහෙම වුණාම බොහොම පහසුවෙන් ජීවිතයට මුහුණ දෙන්න. ඔබ මෝටර් රථයක් පාවිච්චි කරන කාන්තාවක් නම් මේ මෝටර් රථය පිළිබඳව යම් යම් කාරණා ගැන සුළු හෝ දැනුමක් තියෙන එක, ඒ කියන්නේ පණ ගන්නවගෙන පාරේ යන එකට අමතරව එහි තාක්ෂණය පැත්ත ගැන පොඩි හෝ දැනුමක් තියෙන එක කොච්චර වටිනවද කියන එක මේ අපේ වැඩසටහනත් එක්ක එකතු වෙලා කතා කරන ඔබ ඒ පිළිබඳව දක්වන ප්‍රතිචාරවලින් අපිට හොඳටම පැහැදිලි වෙනවා. හරි වටිනවනේ, අපි මේ දේවල් දැනගෙන හිටියේ නෑනේ. කොච්චර දෙයක්ද දැන් කියන එක ඔබ කියන නිසා ඒක අපිට ගොඩක් අපිවත් දිරිගන්න ඕනවා. තව පැත්තකින් ඒ වගේම අපේ ගොඩක් සතුටුයි ඔබට යමක් අපෙන් ලැබුණා නම්. අපි මේ අදත් සූදානම් වෙන්නේ අඟහරුවාදානුග සෙවනින් මෝටර් රථ පරිහරණය කිරීමේදී ඔබ දැනගත යුතු කාරණා පිළිබඳව කතා බහ කරන්නට ප්‍රවීණ මෝටර් රථ තාක්ෂණවේදී ජගත් ජයසිංහ මහත්තයා සමගින් එකතු වෙලා ආයිබෝන් ජගත්. ඔව්, අපි පහුගිය කාලේ විශේෂයෙන් ගොඩාක් කාරණා ගැන කතා කරා. ටයර් ගැන තමයි අන්තිමටම කිව්වා. මම හිතුවා ඒක හරි හොඳ පාඩමක් වුණා. අද ඔබ කිව්වා අපි මේ කූලින් සිස්ටම් එක ගැන කතා කරමු කියලා. මම කැමති ඉස්සෙල්ලාම අහන්න මොකද්ද මේ කූලින් සිස්ටම් කියන්නේ? ඔව්, කූලින් සිස්ටම් එක කියලා අපි අත්‍තරම හඳුනනවා මේ දැන් එන්ජින් එකක වර්කින් ටෙම්පරේචර් එක. ඒ කියන්නේ ක්‍රියාකාරී උෂ්ණත්වය හරිම වැදගත්. හුඟ දෙනෙක් කැමති තමන්ගේ මෝටර් රථයේ කටුව, ඒ කියන්නේ ටෙම්පරේචර් එක පෙන්වන, උෂ්ණත්වය පෙන්වන ඒ දාර්ශකය පුළුවන් තරම් අඩු තැනක තියෙනවා. නමුත් ඒක නෙමෙයි ඇත්ත. ඒක එක්තරා මට්ටමක තිබිය යුතුයි. ඒ මට්ටම අපි අනිවාර්යෙන් පාලනය කළ යුතුයි. ඉතින් අපි කූලින් සිස්ටම් එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම ඒ මෝටර් රථයේ එන්ජින් එකේ නිෂ්පාදනය කරන අනවශ්‍ය තාපය ඉවත් කරනවා. අනවශ්‍ය තාපය ඉවත් කරලා අවශ්‍ය ප්‍රමාණයට ඒක රැකගන්න අපි ඒකට යොදලා තියෙන පද්ධතිය තමයි කූලින් සිස්ටම් කියලා හඳුන්වන්නේ. අපි උනත් ටිකක් වැඩියෙන් රත් වෙන එක හොඳ නෑනේ කූල් එකේ ඉන්න කියලා කියන්නේ. මොකද හැංගීම් උනත් ගන්න උනහම මිනිස්සුන්ගේ කරදර වෙනවා වගේ තමයි වාහනයත්. ඕනෑට වඩා රත් වෙන්න බෑ. ඒක කූල් එකේ තියෙන්න ඕනේ නේ නියම උෂ්ණත්වයේ. මොකද මේකේ උපාංග මොනවද ජගත්? මන්න මේ දැක්කට මම දන්නේ නෑ කොතනද මේක ක්‍රියාත්මක වෙන්නේ. ඕනේ අපි දැන් අතට මේක මෝටර් එකෙන් අපිට පෙන්වන්න ටිකක් අමාරු නිසා මම ඒක ඒ කොටස් ප්‍රධාන කොටස් ටික අපි වෙන වෙනම ගෙනත් තිනා පෙන්වන්න. එතකොට අමාරුයි කොයි මොකද මේ නවීන මෝටර් රථවල උපාංග කියන ඒවා කියන්නේ මෝටර් රථයේ කොටස් හුඟක් කියලාට මේ කම්පැට් කියලා කියනවා. ඒ කියන්නේ හුඟක් අහුමුල් වල තමයි හැය වෙලා තියෙන්නේ. ඉතින් අපිට ප්‍රේක්ෂකයන්ට පෙන්නලා එක කතා කරන්න නම් මේ වාහනයත් ළඟ තියෙනවා. ඒ වාහනේ අදාළ ඒ කෑල්ල අපි එළිය තියෙනවා. මේ මොඩල් එකෙම නෙමෙයි. නමුත් මේ කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට අපි මේ කොටස් එක මෙතන ගෙනල්ලා තියෙනවා. අපි මේ කොටසින් කොටස විස්තර කරන්න ඕනේ. හරි. එහෙමනම් ජගත් ඔබට බාරයි කටයුතු. ඇත්තටම අපි මුලින්ම කතා කරනවා මොකද දැන් කූලින් සිස්ටම් එක කියලා කියන්නේ අපි දන්නවා දැන් අපේ ගෙදරකත් වතුර ටැංකිය තියෙනවා. ඉතින් වතුර ටැංකිය පුරවන්න පොම්පයක් තියෙනපේ. ඉතින් මේ ගෙදර තියෙන වතුර පොම්පේ වගේ නෙමෙයි මේක. මේක මෝටර් රථයක පාවිච්චි කරන පොම්පයක්. ඒ කියන්නේ මේකෙන් තමයි එන්ජින් එකට අවශ්‍ය කරන සිසිලන කාර්යය සිද්ධ කරන්නට ජලය පොම්ප කරන කාර්යය සිද්ධ කරන්නේ. ඒ කියන්නේ එන්ජිමේ සිට රේඩියේටර දක්වා ගෙන යාම සහ නැවතත් සිසිල් කරපු වාතය එන්ජිමට ලබා දෙන උපකරණය තමයි වෝටර් පම්පේ කියන්නේ. ඉතින් අතරම අපි මම මේ කොටසන් කොටස කතා කරන ගමන්ම මේවට වෙන්න පුළුවන් දේවලුත් අපි කතා කරගෙන යමු. මොකද අපිට කාලය මදි වුණත් අපි ලබන සතියේ ඒ ටික කතා කරනවා. නමුත් මේ අපේ පාරිභෝගිකයන් ගොඩාක් පුංචි පුංචි දේවල් නොසලකා හරින නිසා ලොකු ප්‍රශ්න වලට මූණ පාන්නට සිද්ධ වෙන අවස්ථා අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් මේ වෝටර් පම්ප එක ගැන කතා කරනකොට මේ කූලින් සිස්ටම් එකේ තියෙන ප්‍රධානම අවයවය තමයි වෝටර් පම්ප එක. මොකද මේ මෙන්න මේ එන්ජිම ක්‍රියාත්මක වෙද්දී මේ ආකාරයෙන් තමයි ඇත්තට මේක ක්‍රියාත්මක වෙන්නේ. මේ තියෙන්නේ මේ මෙන්න මෙහෙම ඇතුළතින් මේ ඉම්පිලර් එක කරකිනවා. ඉතින් එතකොට මේ කරකින ඉම්පිලර් එකෙන් තමයි මෝටර් රථයේ පුරාවට, ඒ කියන්නේ එන්ජින් එක පුරා ජලය සංසරණය කරන්නේ. ඉතින් මේ අවයවයේ කිසියම් වූ ආපදාවකට පත් වුණොත් ඇත්තටම අපිට ඇහැට පේන්නේ නැහැ. ඇහැට පේන්නේ නැති වුණාට ඇඟට දැනෙනවා. කොහොමද දැනෙන්නේ? අධික වියදමක් ගිහිල්ලා පොකට් එකෙන් තමයි ඒටි කියන්නේ. ඉතින් අපි මේ වෝටර් පම්ප් එක අලුත් එකක්. මෙන්න මේ ආකාරයෙන් තමයි වෝටර් පම්ප් එක තිබිය යුත්තේ. ඉතින් නිසියාකාර. ඕකේ මොනවද ඔබ කියේ දැන් වෙනස් කරන්න එහෙම සිද්ධ වෙන්න පුළුවන් කියලා? ඔව් දැන් මේක අපිටම දැන් මේ කූලින් සිස්ටම් එකේ බොහෝ දිනක් නොසලකා හරිනවා ඇතුළත තියෙන ජලය ගැන පරීක්ෂා කිරීම. ඉතින් ඇතුළත ජලය පරීක්ෂා කරනවා කියලා මම කියන්නේ ගොඩාක් වෙලාවට අපි පාවිච්චි කරන ජලයේ තියෙනවා චමිලා මේ ලවණ වර්ග. මොකද ඒක අපේ ශරීරයට වුණා වුණාට වාහනයට වැඩන්නේ. ඇඟට නම් ඕනේ ඒක. ඉතින් ඒ නිසා ඒ ලවණ නිසා වෝටර් පම්ප් එකකට බොහෝ සෙයින් හානි වෙන්නට පුළුවන්. ඔබ බලන්න මෙන්න මේ දෙක දැන් මොකෝ වෙලා තියෙන්නේ කියලා. මේ වෝටර් පම්ප් එකේ මේ ඉම්පිලර් එකේ තියෙන ඒ දැති ටික එකක්වත් නැහැ. දිය වෙලා ගිහිල්ලා ජලයේ තියෙන ලවණ නිසා.
බෝට පම්පකේ ලවන නිසා සම්පූර්ණයෙන්ම දිය වෙලා ගිහිල්ලා මේ මුකුත්ම නෑ ඔය. ඒ කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම දිරලා ගිහිල්ලා තිනවා. නමුත් මේක එක තියෙනවා. ඉතින් එන්ජිමකට සවි කරලා තියෙන වෙලාවෙකදී මේක අපිට දැනගන්නට හැකියාවක් නෑ. මොකද මේ දෙක එළියෙන් බැලුවාම දෙකේම වැරද්දක් පේන්නේ නෑ ඔය. ඉතින් අපි කොහොමද දන්නේ මේ බෝට පම්පකේ ඇතුළේ තත්ත්වය කොහොමද කියලා? ඉතින් මේ දේවල් අනිත් එක මේ විනාඩි 5කින් 10කින් කරන්න පුළුවන් දේවලුත් නෙමෙයි. ඒ නිසා ඒ සංසරණය වෙන ජලයේ ක්වොලිටිය රැක ගන්නට ඕනේ. ලවණ නැති ජලය එන්ජින් කූලන්ට් සමග අපි ඉස්සරහට කතා කරනවා, ඒ කූලන්ට් පාවිච්චි කරන හැටි සහ එකතු කරන හැටි. ඉතින් ලවණ නැති ජලය සහ ලවණ මගින් වෙන හානිය තමයි මම මේ පෙන්වන්නේ. අපි ඉදිරියේදී කතා කරමු අතුරු ආබාධ සම්බන්ධයෙන්. මම මේ කොටස් ටික තමයි දැන් ඔබට විස්තර කරන්නේ. ඉතින් අපි කතා කළේ වෝටර් පම්ප් එක ගැන. ඊළඟට වෝටර් පම්ප් එක ළඟට අපිට මේ ජලය රේඩියේටර් සංසරණය කර ගැනීම සඳහා රේඩියේටර් හෝස් උමනා වෙනවා. ඒක හරීම වැදගත් කතාවක් කියලා මේක. මොකද මේකේ තියෙන කතාව ඇහුවට පස්සේ හුඟ දෙනෙක් හිතන් ඉන්න මේවා දන්නවා කියලා. මේවා නිකන් හරි සිම්පල්නේ. බොහොම සරල දේවල් කියලා හිතන් ඉන්නවා. නමුත් මේකේ තියෙන කතාව අහගන්න මේ රේඩියේටර් හෝස් වල තියෙන විවිධ ප්‍රභේද. බලන්න මේ රේඩියේටර් හෝස් එක හොඳ ෆ්ලෙක්සිබල් නම්මේ සීලියෝ. දැන් මේක අපිට කිසියම් වූ කියන්නේ හෝස් ක්ලිප් එකකින් බොහොම පහසුවෙන් කීර කරන්නට පුළුවන්. නමුත් මේක බලන්න අපි අර කතාවට කියනනේ අර කිඹුල බනිස්සයක් වගේ. මේ තියෙන්නේ මේ එච්චට හයියයි. හයියයි. දැන් මේ ධාර ටික බලන්න මේවට අපි කියනවා ලෝකල් හෝස්. ඉතින් මම මේ එකම ආකාරයෙන් නෙමෙයි. නමුත් මේවා දැනගන්න කිව්වේ මේ ලෝකල් හෝස් එකේ මෙන්න මේ වගේ දැති තියෙනවා. නමුත් මේක හොඳට බලන්න මේක ඉතාම ශක්තිමත් හයියයි. ඉතින් සමහර දේවල් ශක්තිමත් වෙන එක හොඳයි. නමුත් අත්‍යවශ්‍ය තැනකදී ශක්තිය අපිට මේ අනවශ්‍ය තැනකදී මේ ශක්තිය අපිට වැඩගත් නැහැ. ඉතින් මේ හෝස් එක ඉතාම ඝනකම නිසා අපි මේක වටේ යොදන ක්ලිප් එකෙන් තද කරනකොට මේ හෝස් එක මිරිකා ගන්න අපි පාවිච්චි කරන ක්ලිප් එක නිසා මේකට ඇතුළෙන් සවි කරලා තියෙන කොටස කැඩලා යන්නට පුළුවන්. ඒක පීඩනේ වැඩි වෙනවා. පීඩනේ වැඩිලා. ඒක ඉතාම බරපතල තත්ත්වයක්. මේ බලන්න. නමුත් මේ හෝස් එකේ ඒක නැහැ. මේ හෝස් එක ඉතාම සුමටයි. හරිම සොෆ්ට්. ඔය. ඉතින් මේකෙදි අපිට හෝස් එක අර අදාළ තැනට සවි කර ගැනීමට ඊතරම් පීඩනයක් එදිය යුතු නැහැ. නමුත් මේක එහෙම නෙමෙයි. මේ ලෝකල් හෝස් කියන කොටසේ මේක ඉතාම හාඩ්. ඉතින් මේක මෙන්න මේ දේ හොඳට ඔබ වාහනයට හෝස් එකක් තෝරගන්නකොට අනිවාර්යෙන් සලකලිමත් වෙන්න ඕනේ. මේ ලෝකල් හෝස් වලින් බැහැර වෙන්න. මම මේ දේශීය විදේශීය කතාවක් නෙමෙයි මෙතනදී කතා කරන්නේ. විදේශීය පවා මේවා ආනයනය කරනවා. නමුත් මේක පාවිච්චියේදී ඉතාම අන්තරාදායකයි. මම හිතනවා ඔබ හුඟක් වැදගත් දෙයක් කිව්වේ. මොකද සමහරවිට අපිට වැරදි මත ඔබේ හිතට යන්න පුළුවන්. එහෙම කරගන්න එපා. හරි දේ, අවශ්‍ය දේ. ඔන්න අපි රටේ තියෙන හෝස් නිර්මාණය කරනවා. ඉතින් මේ වගේ ඉතාමත් උසස් නිර්මාණ මේ නිෂ්පාදන අපේ රටේ තියෙනවා. මම මේ රට පිටරට දේවල් ගන්න කියලා නෙමෙයි කිව්වේ. මේ නිෂ්පාදනය අපේ රටේ නිෂ්පාදනය කරන දේවල් අපිට තෝරගන්නට පුළුවන්. පුළුවන්. ඊට අමතරව තවත් කොටස් තියෙනවතර ඊට අමතරව තියෙනවා අපි ප්‍රධාන ටික කතා කරලා ඉන්නවා. අනිත් කතාව තමයි රේඩියේටරේ චම්බල. මේක තමයි රේඩියේටරේ. මොකද ඒක නම් මං හිතන්නේ බොහෝ කෙනෙක් දන්නවනේ. බොහොම කාන්තාව පවා දන්නවා. දන්නවා. දැනගත්තට ඕක මොකද්ද වෙන්නේ කියන එක හරියටම දැනගමුකෝ. මේක තමයි රේඩියේටරේ කියලා අපි හඳුන්වන්නේ. මොකද්ද මේකෙන් කරන්නේ? මේ මෝටර් පම්ප් එකෙන් සංසරණය කරන ජලය මොකද එන්ජින් එකෙන් පිටත් වෙන්නේ? ඉතාමත් අධික උෂ්ණත්වයකට පත් වෙලා. ඒ අධික උෂ්ණත්වයට පත් වෙච්ච ජලය මේ රේඩියේටරේ උඩ කොටසට පැමිණෙනවා. පැමිණිලා මේකේ තියෙනවා මෙන්න මේ ආකාරයේ විශාල ප්‍රමාණයක කෝර් ප්‍රමාණයක් මෙතන. මේ ආකාරය. එතකොට මේ උඩ කොටසට පැමිණිච්ච ජලය ඒ සිදුරු හරහා සෙමෙන් පහළට ගමන් කරන අතර ජමිලා අපි මේකට මොකද අපි නවීන වාහන සහ කාන්තාවන් පාවිච්චි කරන වාහන ගැන තමයි ගොඩක් මේ දවස්වල කතා කරන්නේ. අපි මේ කාර් එකක් ගැන කතා කරොත් මෙතනට සවි කරලා තිනවා ෆෑන් එකක්. ඒතකොට මේ ජලය මෙහෙම ක්‍රමක්‍රමයෙන් පහළට ගමන් කරන අතරෙදී ඒ ෆෑන් එක මගින් අර ජලය සිසිල් කරනවා. ඒ සිසිල් කරලා මෙන්න මේ ආකාරයට මෙතනින් පහළට ගමන් කළාට පස්සේ යට ටැංකියෙන් එළියට නැවතත් එන්ජිම වෙත ගමන් කරනවා. ඒක තමයි රේඩියේටරේ ප්‍රධාන කාර්යය. ඉතින් අර අපි වෝටර් පම්ප් එක කතා කරනකොට කිව්වා වගේ ඇත්තරම ප්‍රශ්නයක් තියෙනවා මේ රේඩියේටරේත්. හරියට අපි ඒවා මේන්ටේන් කරනකොට මෙන්න බලන්න මේක හොඳට බලාගන්න මේ අඩිය තියෙන්නේ කොහොමද කියලා. එතකොට ඔබට පේනවා මේක කිසිම වැරද්දක් නැහැ. කිසියම් මේ ආපදාවකින් තොරව තියෙන රේඩියේටරයක්. නමුත් මේකට වෙලා තියෙන දේ බලන්න බොහොම ලස්සන රේඩියේටරේ තියෙනවා. ඇතුළත ඔබට බලාගන්න පුළුවන්. මේ බලන්න ජලයේ තියෙන ලවණ නිසා මේ රේඩියේටරේ ඉතාමත් හානියටපත් වෙලා තියෙනවා. මේකෙන් ලස්සන රේඩියේටරේ පෙන්ුණාට රේඩියේටරෙන් කරෙන්නා වූ ඒ කාර්යය නම් සිද්ධ වෙන්නේ නැහැ.
ඉතින් අපි මේ මේවට මේන්ටේන් කරගන්න හැටි තමයි අපි වෙනම කතා කරනවා. අපි අද මේ රූප සටහන් මේ කියන්නේ මේ අයිටම්ස් එක අපි පෙන්වන්න උත්සාහ කරන්නේ මේ දේවල් වලට වෙලා තියෙන දේ. අපි මේවා වළක්වා ගන්න හැටි අපි වෙනමම කතා කරනවා. මේක තමයි රේඩියේටර් කියලා කියන්නේ සහ රේඩියේටරට හානි වෙලා තියෙන හැටි. දැන් එතකොට දැන් මේ වැනි හානි සිද්ධ වෙන්නේ දැන් ඔබ කියපු විදිහට මේ පළවෙනිම කාරණාව විදිහට මට පෙනුණා ලවණ ගතිය. ලවණ ගතිය. යලේ තියෙන ලවණ. ඔව්. දැන් ඒක අපි කොහොමද මේ ප්‍රශ්නෙන් මිදෙන්නේ? ඔව් තමයි. දැන් අපි ගොඩනෙක මෝටරත් පාවිච්චි කරන අය ඔක නොසලකාම හැරලා තියෙන දෙයක්. ඒ කියන්නේ වතුර දානවා දුවනවා දානවා දුවනවා. ඉතින් වතුර අඩු වෙනකොට තව වතුර දානවා දුවනවා. ඉතින් එහෙම නෙමෙයි. මේ දේවල් වල යම්කිසි සිස්ටම් එකක් තියෙනවා, තියරියක් තියෙනවා. ඉතින් ඒවා අපි ඒදී විදිහට කතා කරනම් නේද? දැන් මේ ජලයේ තියෙන ලවණ අපිට අයින් කරන්නට හැකියාවක් නෑ. අපි කරන්න ඕනේ ලවණ නැති ජලය මේකට යොදා ගන්න. ඉතින් මම අපි අර එන්ජින් කූලන්ට් කියලා පාවිච්චි කරන්නේ අන්න ඒ දේ තමයි. මොකද ඒකේ තියෙන ඒ කූලන්ට් වල තියෙන ක්වොලිටි එක නිසා ජලයේ තියෙන ලවණ මගින් මේ එන්ජිමට සිදු කරන හානිය අවම කරනවා. එන්ජිමට සිදු කරන හානිය අවම කරන්න පුළුවන්. දැන් අපි කතා කරන්නට මේ කතා කළේ ඔය අපි කිව්වේ කූලන්ට් පාවිච්චි කරන එක. නමුත් ජලය යොදන්න අපි තුම අපි ලවණ සහිත ප්‍රදේශයක ජීවත් වෙන කෙනෙක් නේ. අපි තුම අනුරාධපුර පැත්තේ වගේ කෙනෙක්ට මම පුංචි යෝජනාවක් කරනවා වාහන වලට පාවිච්චි කරන්න පුළුවන් බැටරි වතුර. මොකද ඒ ප්‍රදේශයේ තියෙන ජලය අධික විදිහට ලවණ සාන්ද්‍රණය වැඩි නිසා අපිට පුළුවන් බැටරි වතුර ඇසිඩ් නෙමෙයි බැටරි වතුර පාවිච්චි කරන්නට ජලය වෙනුවට. මොකද එච්චරම මිල අධික නැහැ. සාමාන්‍යයෙන් මේ කුඩා එන්ජින් එකකට රුපියල් 60ක් වගේ වෙන්නේ බෝතලයක්. එතකොට බෝතල් 5ක් වගේ සෑහෙනවා. කූලන්ට් පාවිච්චි කළත් නොකළත් අර ලවණ රහිත ජලය ඉතාමත් හිතකරයි එන්ජින් එකට. මෙන්න මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. අපි අර පෙන්වුවා වගේ ඒ වගේ හානි ඒක බලන්න එතන දැන් වියදම බැලුවොත් 100ක් හර රුපියල් 200ක් වගේ කියනවා. ඔව් ඊට අමතරව දැන් අපි දකින්නේ ওই කොටසට වෙලා තියෙන හානියෙන් අතරම මේ කූලින් සිස්ටම් එක දැන් මේ කොටස් කොටස් මේ ඔක්කොම හානි වුණොත් අපිට ඒක කොහොමද වාහනේ මේ මොන විදිහට දෙයකට බලපෑම් ඇති වෙන්නේ වාහනයට? ඔව් අතරම දැන් මේ ඒක අපි පොඩ්ඩක් දැනගමු නේද? අපි දැන් අපි කතා කරනවා දැන් මේ දේවල් නිසියාකාරව ක්‍රියාත්මක වෙන තාක්කල් අපි වාහනේ දිහා බලන්නේවත් ඇහැ කරලා බලන්නේවත් නෑ. නමුත් එන්ජින් එකක් ඕවර්හීට් වෙනවා කියන තත්ත්වයට පත් වුණාට පස්සේ තමයි අපි මේ දේවල් වල ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. එතකොට ගොඩක් වෙලාවට මේ දේවල් වලට අමතරව, ඒ කියන්නේ මේ හානි වෙලා තියෙන කොටසට අමතරව තවත් ලොකු වැඩක් කරන්න ඉඩ තියෙනවා. එක්කෝ ගෑස්කට් ගිහිල්ලා කියයි, එහෙම නැත්නම් හෙඩ් එක පුපුරලා කියයි. එතකොට තමයි දැනෙන්නේ අනේ මම මේක කලින් කරගත්තා නම් හරිනේ කියලා. මොකද කූලින් සිස්ටම් එකක් නිසි කාලෙට නිසි ලෙස පරිහරණය මේ නඩත්තු නොකළහම අර මං කියපු දෙවෙනිවට කියපු ඒ කාරණාවට අපිට යන්නට සිද්ධ වෙනවා. අනිවාර්යයෙන්ම වියදම කියන එක නම් පොතෙක්ද කියන්න බෑ. නවීන මෝටරත් එක්ක ඒ වගේ අලුත් වෙලියාවකට යමුනහම දැන් ඇත්තටම අපිට ගොඩක් වැදගත් වෙනවා වාහනේ තත්ත්වය නිසියාකාරයෙන් තියාගන්න එක. මොකද දැන් මේ වැනි දේවල් වලදී මගතොටදී අපිට වාහනේ ධාවනය කරන අතරතුර මොන වගේ අනතුරු වලටද එහෙම නැත්නම් අපහසුතා වලටද මූණ දෙන්න සිද්ධ වෙන්නේ කියන එක. දැන් මේ නිසා යම්කිසි විදිහක වාහන ධාවනයේදී අපිට අතරමඟදී මොන වගේ කරදරද වෙන්නේ? ඔය තමයි දැන් මේ තත්ත්වය අරදී අපි දැන් මේ කතා කරා ප්‍රධාන කොටස් ටික. මේක තව අපිට කතා කරලට තව තියෙනවා. මේ දැන් මේ එකක් තමයි මේ වගේ අපි නොසලකා හරින පුංචිම පුංචි දෙයක් තියෙනවා. තර්මෝස්ටැට් කියන උපකරණේ. මේ තර්මෝස්ටැට් කියන උපකරණය නිසි වෙලාවට අපේ කූලින් සිස්ටම් එකේ ඇත්තරම හොඳ ආකාරයෙන් කූලන්ට් සහ ජලය තිබුණොත් එතරම් කරදරයක් නැහැ. නමුත් මේක කිලෝමීටර් සාමාන්‍යයෙන් 40,000 50,000 විතර දිවුවට පස්සේ මේ තර්මෝස්ටැට් උපාංගය බ්ලොක් වෙනවා. ඉතින් මේක තියෙන්නේ රේඩියේටරේට ගලා එන මාර්ගයේ. එතකොට රේඩියේටර ජලය ගලාගෙන මාර්ගයේ මේක වැසීම නිසා ජලය ගමන් කිරීම අවහිර වෙන්නට පුළුවන්. අර ඔබ ඇසූ ප්‍රශ්නේ අපි අධිවේගෙන් ධාවනය කරනකොට මේක හරහා යන ජලය ප්‍රමාණය මදි වුණාන් පස්සේ ඕවර්හීට් වෙලා අතරමඟදී ගමන යන හිටිනට සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවකදී ඇත්තටම රිපෙයාර් එකක් කරගන්න එක ඉතාම අසීරුයි. ඒ නිසා තමයි අපි කියන්නේ කූලින් සිස්ටම් එකක් කියන එක නිසි කාලෙට නිසි වෙලාවට හොයලා බලලා කරන්න ඕනේ ටික කරගන්නට ඕනේ. මොකද ඒක ඉවරම වෙලා يعني කූලින් සිස්ටම් එක හිතින් අතහැරලාම දාලා දුවලා ඉවරලා දෙවනුවට එන රිපෙයාර් එකත් එක්ක කරන්න ගියාම අධික වියදම් යන වැඩක්. දැන් ඔබ කියව නිසි වෙලාවට නිසි කාලෙට කරන්න ඕනේ. හැබැයි අපි ගොඩක් අය කරන්නේ මේ සිස්ටම් එකම විනාශ වුණාට පස්සේ මේකට අත ගහන එක. අර නිසි කාලේ නිසි වෙලාව අපි කොහොමද හොයාගන්නේ? ඔව් ඇත්තටම දැන් අපි දැන් බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගත්තොත් නම් අපිට සාමාන්‍යයෙන් ඒක එච්චරම එකපාරට දැනෙන්නේ නැහැ. නමුත් අවුරුදු 5ක් විතර ගියාට පස්සේ මොකද මේ බ්‍රෑන්ඩ් නිව් වාහනයකද ඒ සියලුම දේවල් සාමාන්‍යයි කූලන්ට් දාලා තියෙනවා. ඒ සිස්ටම් එකේ හැම කෑල්ලක්ම අලුත්. ඒතකොට අවුරුදු 5කින් පස්සේ ඒ කියන්නේ අවුරුදු 5ක් විතර යනකොට සාමාන්‍ය කිලෝමීටර් 40,000 විතර පස්සේ අනිවාර්යෙන් අපි මේ රේඩියේටර එක සුද්ධ කරන්නට ඕමනයි. මේ රේඩියේටර සුද්ධ කරනවා කියලා හුඟ දෙනෙක් කරනවා. මේකට රේඩියේටර ෆස් කියලා කිමිකල් විශේෂයක් දානවා. මොකද එන්ජින් එකට මේ කිමිකල් එක දාලා ස්ටාර්ට් කරලා තියාගෙන ඉඳලා ඊට පස්සේ ඒක පිටත් කරලා අරනවා. නමුත් තමිලා ඔබට පේනවාද මේ සිදුරු?
මේ සිදුරු කොහොමද අපි ඒ මෙච්චර අවහිර වෙලා තියෙන සිදුරක් අපිට ඒ වගේ කිමිකල් එකකින් සුද්ධ කිරීමේ හැකියාවක් නැහැ. මම කියන්නේ බැහැම කියලා නෙමෙයි. නමුත් ඒක හරි අසාර්ථකයි. ඉතින් මේ රේඩියේටර් එක මේ සුද්ධ කිරීම ඇත්තටම කෙරෙන්නේ මෙන්න මේ වගේ කොටස තමයි අපි රේඩියේටරේ උඩ තියෙන්නේ. එතකොට මේ රේඩියේටර් සේවා කරන මධ්‍යස්ථානයකට ගිහිල්ලා හම්මෙලිකම නැතුව මේක බාර දුන්නාම ඒ අය කරන්නේ මේ කොටස ගලවලා මේක ඇතුලේ තියෙන මෙන්න මේ ටික පූරක් මාර්ගෙන් සුද්ධ කරනවා. සුද්ධ කළාට පස්සේ හොඳටම ෂුවර් අපිට කියන්නේ සම්පූර්ණ විශ්වාසය තියන්න පුළුවන් මේ රේඩියේටරේ සුද්ධ වුණා කියලා. මේක තමයි අපි මුලින්ම කරන්න ඕනේ දේ. මොකද රේඩියේටර එක සාමාන්‍යයෙන් කිලෝමීටර් 40,000ක් හෝ වසර දෙකක්. අවම වශයෙන් වසර දෙකකට වතාවක් මොන කූලන්ට් එකක් මොනවද දැම්මත්. මොකද කූලන්ට් දැම්ම වුණත් සම්මිට දැන් අපි ලවණ වලින් මිදුනට එන්ජින් එකක ක්‍රියාකාරී වෙනකොට එන්ජින් එකක ඇතුළත තියෙන මල්ලකඩ කොටස්, ඇලුමිනියම් කොටස්, යම් යම් කොටස් වතුරට එකතු වෙනවා. ඒ එකතු වෙනකොට ලවණ නැති වුණත් මෙන්න මේ කුඩා සිදුරු අවහිර වෙන නිසා අවම වශයෙන් වසර දෙකක් හෝ කිලෝමීටර් 40,000කට වතාවක් ඔබගේ සිසිලන පද්ධතිය රේඩියේටර් එක සර්විස් කරගන්නට වෙනවා. ඒක අනිවාර්යෙන් කර. දැන් ඊට අමතරව දැන් ඔබ ඔය කිව්වේ රේඩියේටර් එක ගැන. ඊට අමතරව මේ කොටස් වලට යම් කිසි හානියක් මේ කොටස් වලට ඇත්තටම දැන් මේ වගේ තත්යකට පත් වෙනවා. දැන් අනිත් කාරණා තමයි මේ තර්මෝස්ටැට් එක ගැන යමක් කියන්නට ඕනේ. තර්මෝස්ටැට් එක ගැන හුඟ දෙනෙක්ගේ තියෙන එක එක අදහස් මිත්‍යා මත. මේ තර්මෝස්ටැට් අපිට ඕනේ නැහැ. මේ තර්මෝස්ටැට් අපි විසි කරන අපේ රටට වැඩක් නැහැ. ඉතින් ඒ වගේ අදහස් මේ රටේ තියෙනවා. නමුත් යමක් කියන්නට ඕනේ කෙටියෙන් මේ තර්මෝස්ටැට් එක පාවිච්චි කරන එකෙන් තේරුම තමයි එන්ජින් එක ක්‍රියාකාරී උෂ්ණත්වයේ නියත උෂ්ණත්වයක ඉක්මනින් පවත්වා ගන්න. මොකද ඒක ඉන්ධන පරිභෝජනයට ඉතාම වැදගත්. නමුත් කල්ලිකුත් වීමේදී වාහනේ පරණ වීමේදී මේ තර්මෝස්ටැට් එක හරහා උෂ්ණත්වය පාලනය කරගන්න අනිත් කොටසුත් ඒ ආකාරයෙන්ම නිරෝගීව තියෙන්නට ඕනේ. ඉතින් වාහනේ රේඩියේටර් හෝස් සහ අනිත් කොටස් ඉතාම දුර්වල මට්ටමකින් තියද්දී මේ තර්මෝස්ටැට් එක විතරක් පාරු කිරීමෙන් අපිට අනිත් දේවල් වලින් ගැලවීමට හැකියාවක් නැහැ. මොකද මේ උෂ්ණත්වයේ ඉහළ මට්ටමක රඳා ගැනීමට අනිත් සියලු කොටස් නිරෝගී මට්ටමේ තියෙනවා. ඉතින් අද මම තර්මෝස්ටැට් එක ගැන විතරක් කතා කරනවා. ඒක ටික මම අපි ඊළඟ සතියේ කියලා දෙනවා. මේ තර්මෝස්ටැට් එක ගැන තියෙන මිත්‍යා අදහස් හුඟක් තියෙනවා. ඕනේ නැහැ කියලාත් නෙමෙයි මම කියන්නේ. ඕනේ කියලාත් නෙමෙයි කියන්නේ. තම තමන්ගේ වාහනයේ නිරෝගීතාවය මත මේ තර්මෝස්ටැට් එකේ ඉතාම වැදගත්. දැන් අද අපි ඕක ගැන විතරමද කියන්නේ? ඔව් නෑ මොකද මේ තර්මෝස්ටැට් එක ඇතර හුඟ දෙනෙක්ගේ තියෙනවා. අද සමහරු මේක ගලවලා විසි කරනවා. ඒ සමහරු මේක ඕනෙමයි කියලා රණ්ඩු වෙනවා. ඉතින් අපි පිටස්තර පළාතකට ගිහිල්ලා මේ තර්මෝස්ටැට් එක બ્લોක් වෙලා තියෙන ඉලාවකදී මේක ගැලෙව්වට පස්සේ අපි කොහොමද තව තර්මෝස්ටැට් එකක් ඒ වෙලාවේදී ගන්න? ඉතින් ඒ වෙලාවේ කාර්මික ශිල්පියා සහ අපේ පාරිභෝගිකයා අතර ලොකු ගැටණයක් ඇතිවෙනවා. නමුත් ඉතින් ඒකයි මම මේ කියන්නේ මේ තර්මෝස්ටැට් එක නැතුව ඒ වගේ කෙටි කාලයක් දිව්වයි කියලා කිසිම හානියක් වෙන්නේ නැහැ. ඔබට අවශ්‍ය නම් නැවතත් ඔබ ඉන්න ප්‍රදේශයට ආවට පස්සේ මේ තර්මෝස්ටැට් එක අලුතෙන් මිලදීගෙන දාගන්නට පුළුවන්. මම කියන්නේ මේක දාන්න ඕනේ කියලා නැත්නම් මම කියන්නේ මේක විසි කරන්න කියලා. වාහනේ කූලින් පද්ධතිය හොඳටම නිරෝගී මට්ටමේ තියෙනවා නම් මේ තර්මෝස්ටැට් එකේ ප්‍රයෝජනයක් අනිවාර්යයෙන්ම තියෙනවා. එහෙමනම් අද දවසේ අපි මේ වැඩසටහන නිමා කරන්න කලින් ජගත් අපි ඊළඟ සතියේ බලාපොරොත්තු වෙද්දී මොනවද ඔබ ඊළඟ සතියේ කියන්නේ? ඔය දැන් මේ අපි ප්‍රධාන කොටස් ටික ගැන තමයි අපි කතා කළේ. කියන්නේ වෝටර් පම්ප් එක, රේඩියේටර් හෝස් එක, රේඩියේටරේ සම. නමුත් මේවෙන් තියෙන අතුරු ආබාධ, මේවෙන් වළකින විදිහ අපි අනිවාර්යෙන් ලබන සතියේ කියලා දෙනවා. ඔබේ කූලින් සිස්ටම් එක සම්බන්ධයෙන් ඔබ විසින් කළ යුතු දේවල්. ඔ මේ රේඩියේටර් එකේ කැප් එක ගැන කතා කරනවාද කියලා තමයි. අනිවාර්යෙන්. රේඩියේටර් කැප් එක ගැන හුඟක් කතා කරන්න දේවල් තියෙනවා. මම ඒක අද කතා කරේ නැහැ අපිට කාලය වෙනකම් නිසා. මේ තර්මෝස්ටැට් එක තව ගොඩක් දේවල් කියන්න තියෙනවා. රේඩියේටර් කැප් එක ගැන කතා කරන්න තියෙනවා. ඉතින් ඒ වගේ පුංචි කොටස් ටික අපි ලබන සතියේට පුංචි වුණාට බොහොම වැදගත්. පොඩි දේවල් තමයි ගොඩක් වැදගත් වෙන්නේ නේ. එනිසා ඒ දේවල් අතාරින්න එපා කියන එක තමයි කියන්නේ. ඒ වගේම තමයි ඔබේ වාහනය ඔබ නිසිලස නඩත්තු කරගත්තොත් ඒ වාසිය ඔබටම තමයි අත් වෙන්නේ. අද දවසෙත් අපිව දැනුවත් කරාට ප්‍රවීණ මෝටරත් තාක්ෂණවේදී ජගත් ජයසිංහ මහත්මයාට බෙහෙවින් ස්තුතිවන්තන. අය විතරක් නෙමෙයි ඔබට පුළුවන් ඔබේ හිතේ තියෙන ගැටලු බොහොමයක් ඇතිනේ. ඒ දේවල් ඔක්කොම අපිට අහන්න බැරි වුණා නම් අද දවසෙත් මම ඔබට ඔහුගේ දුරකථන අංකය සඳහන් කරන්න 0713 830 385 කියන දුරකථන අංකය ඔස්සේ මෙතුමන්ට කතා කරලා ඒ දේවල් දැනගන්න. විශේෂයෙන්ම මම හිතනවා ඔබේ උනන්දුව මම හිතනවා අපි ගොඩක් දිරිමත් කරයි තව තව දේවල් ඔබට කියලා දෙන්නට. ඒ නිසා මම හිතනවා අද දවසේ අපි මේ කරපු දැනුවත් කිරීම ඔබට ගොඩක් වැදගත් වන්නට ඇති කියලා. ආයුබෝවන්.